නිවන්නට බව ගිමන් දෙසූ සදහම් නිවන් ආධිත්්‍ය පරියාය සූත්‍රය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේවාව ඇසල පුන් පොහෝ දිනකයි ආරම්භ වනේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය කොටස් නවයකින් යුක්තයි. ඒ කොටස් නවයට කියනවා නවාංග ශාස්තෘූ ශාසනය කියලා මම ඔබට එය කෙටියෙන් හඳුන්වන්නම් බොහෝ දෙනෙ එකේ දන්නේ නැති නිසා නවාංග ශාස්තෘ ශාසනය උන්වහන්සේගේ ප්‍රධාන දේශනා සියල්ලටම කියනවා සූත්‍ර කියලා ඒ සූත්‍ර කියනකොටසේ ගාතා ආදිය නෑ ධර්ම කරුණු විස්තර කෙරෙනවා ඊළඟට සමහර දේශනා තියෙනවා උන්වහන්සේ ධර්මය දේශනා කරලා දේශනාකරපු ධර්මය හකුළුවා ගාථාවකින් ප්‍රකාශ කෙරෙනවා එතකොට දේශනාවකුයි ගාතාවයි දෙකම තියෙනවා අන්න ඒකට කියනව ගේය කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ යම්යම් ධර්මකරුණු මාතෘකා අරගෙන විස්තර කරගෙන යනවා. ඒකට කියනවා වෙයා කරන කියලා. දැන් දම්සක් පැවතුම් සූත්‍රදේශනාව වේ‍ය කරන සූත්‍රදේශනාවක්. ඒකෙ අන්තිමට තියෙනවා ඉමස්මිංච පන වෙයි්‍ය කරනස්මින් බංජමානයේ ආයාස්මතෝ කොන්්ඩඥස්ස විරජංවී තමලං. ආදී වශයෙන් මෙ වෙයියාකරණය වදාාරණ කල්හි කියලා. සහර අවස්ථාවලදී උන්වහන්සේ දේශනාවක් කරන්න නෑ. යම් යම් සිද්ධයක් වුණාම උන්වහන්සේ ගාථාවක් වදාරලා නිශ්ශබ්ද වෙනවා. එතකොට දේශනාව බවට පත්වෙන්නේ එක් ගාතා. දම්ම පදය වගේ අපට හම්බ වෙන්න ඒවා. සමහර අවස්ථාවලද උන්වහන්සේ ප්‍රසාධ සංවේග ඇති වෙනකොට දැන් අපේ කටින් පිටවෙන්නේ අයියෝ අම්මෝ අනේ අපපොයි කියලා ඒවගේ බුදුරජාණන් වහන්සේට ප්‍රසාධ සංවේග ඇති වනාාම උන්වහන්සේගේ හදවතය ඇති හැඟීම ගාථාවලින් පිටවෙනවා. ඒවාට කියනවා උදාන කියලා ඒවත් ධර්මයමයි සමහර දහම් කරුණ උන්වහන්සේ තහවුරු කරලා ප්‍රකාශ කරනවා. මේක මෙහෙම වෙන නම් මේක මෙහෙම වෙනව නම් කියලා. ඒකට කියනවා ඉතියුත්තක කියලා. ඊළඟට උන්වහන්සේගේ ජීවිතේ ආපස්සට බලලා අතීත ජීවිත තොරතුරු උන්වහන්සේ හෙළි දරව් කරනවා. ඒවාට කියනවා ජාතක. බුදුවරයන්ට විෂයවන ආශ්චාර්ය අත්භූත දේවල් කියනවා ඒවා හෙලි කරනවා ඒව අත්භූතදම්ම ඊළඟට සමහර දේශනාතියනව ප්‍රශ්නය අහනකොට උත්තර දෙනවා ඒවාට කියනවා වේදල්ල කියලා එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ඒ ශෛලීන්ට අනුව තමයි නමාංග ශාස්තෘ ශාසනය වෙන්නේ තින් අෞුරුදු හතලිස් පහක් මොළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චතුරාලය සත්‍ය ධර්මය දැනට ඉතින් දහටදාහක වගේ දේශනා ප්‍රමාණයක් අපට වාසනාවට ලැබිල තියෙනවා. අත්ති විශේෂදේශන මහමෙවුනාව මගින් ක්‍රියාත්මක කරපු වැඩසටහන් මගින්, සැදැහවතුන්ට එකින් එක සූත්‍රදේශනා ශ්‍රවණය කරන්න ලැබෙනවා. අද මම ඔබට උගන්වන්නේ කලාතුරකින් අහන්න ලැබෙන එකක්. මේ දේශනාව නිතරහන්න ලැබෙන්නේ නෑ හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඔබට මතකයි අරි්ට ඇමතියා ප්‍රධාන සිංහල පිරිසක් පැවිදි කලා. එත්තකොට ඒ පැවිදි කරපු පැවිදි ස්වාමින් වහන්සේලාට ඉස්සෙල්ලාම කරපු දේශනාව. අපි දැන් මිහින්දුු මහරහතන් වහන්සේගේ ඒත් දේශනාවල් අපි කතා කරන්නේි නෑනේ හැම තිස්සෙම අපි අර චූලහත්ති පදෝපම සූත්‍රය ගැන කතාකරමින් යනවා ඇර ඉතුරු දේශනා ගැන වගක් නැතුව ඉන්නවා. දැන් මේ තියෙන්නේ ලංකාව ස්වාමින් වහන්සේලාට මිහිඳු මහ රහතන් වහන්සේ පැවිදි කරලහිට පළවෙනිව කළ දේශනාව. අපි මඟඵල ලැබියයුත්තේ ඇයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කලින්ම දේශනා කළේ. මේ සූත්‍ර දේශනාවේ නම ආධිත්ත පරියාය සූත්‍රය. මේ දේශනාව විශාල ගැම්ඹුරු කාරණාවක් විස්තර කෙරෙනවා. මේ ජීවිතය තුළ තිබෙන බරපතල ප්‍රශ්නයක් විස්තර කරනවා. විසඳුමත් දේශනා කරනවා. ආදිිත්්‍ය පරියාය සූත්‍රදේශනාවෙන්. මේ සූත්‍රදේශනාව ඔබට ඉගන ගනිති තේරේවිී ඇයි අපි මගඵල ලැබිය යුත්තේ කියා. ර් අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කළයුත්තේ ඇයි කියලා හොඳට තේරණ දේශනාවක් මේ ආධිත්ත පරියාය සූත්‍රය. ගිනි ගැනීම ගැන කියවෙන ධර්මයක් ආධිත්ත කියන්නේ ගිනි ගන්නවා. ගිනි ඇවිලුනාම ආධිත්ත කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනෙනී මම ධර්මයක් දේශනා කරන්නම් මේක ගිනි ඇවිලීමක් ගැන මොකක්ද මේ ගිනි ඇවිලීම කියන්න වූ ධර්මය බුදුරජාණන් වහන්සේ වාදාලා පින්වත් මහනෙනි ඇහෙන් රූපයක් දැකලාඒ රූපය මතක තියාගෙන ඒ රූපයේ නිමිති අරගෙන රූපය කෙරෙහි ආශ්වාදයෙන් ගැලී ඊට අනුකූලව විඤ්ඥානය පවත්වනවාට වඩා හොඳයි ගිනිගත්තු රත්වෙච්ච යකඩ පතරකින් ඇහැ අතුල්ලගන්න එක. මොකද හේතුව ඇහෙන් රූපයක් බලලා රාග සහිතව විඤ්ඥානය පැවැතුවත් තස්මං්චේ සමයේ කාලංකරෙය ඒවාගේ වෙලාවක පුද්ගලයෙක් මැරෙනවානම්. ටානමතං විච්චති මෙන්න මේක සිද්ධ වෙනවා. එක්කෝ ඔයා නිරයේ උපදිනවා එක්කෝ තිරිසන් ලෝකයේ උපදිනවා. වසඟ වූ සිතක උරුමය. එතකොට බලන්න මේ විඤ්ඥානයේ ක්‍රියාකාරිත්වය අපට පේන්නිනෑ. දැන් අපි මේ බාහිර ලෝකයට වසඟ වෙලා ඉන්නවා අපිට මේ ශාසිනික කර්තාවය බරපතලකම පේන්න නෑ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයේ අපි වටිනාකම හඳුනා ගන්න නැතුව විලාසිතාවක් වූ භාවනාව අපිට සමහර විට හිතෙන්න පුළුවන් හරි වැඩක් නෙමේ තරුණයෝ මහන වෙනවා හරි වැඩක්නේ භාවනාව විලා සිතාවක් වෙලා. හරි වැඩක්නේ ඔක්කොම මහනවුනොත් මොකද වෙන්නේ. ඔක්කොම මහනවුනොත් දුක ඉවරයිනෙ. ඉතිං හරි වැඩක් නිමේ භාවනා කරන්න පටන්නරන්නේ. මේක කියන්නේ බුද්ධ දේශනාව ගැන අවබෝධයක් නැතිකමට. දැන් බලන්න මේ දේශනාව තියෙන විශේෂත්වය දැන් බලන්න අපේ හිත යම් කිසි රූපයක් දැක්කට පස්සේ අපි හිතමු සරාගී වනාා කියලා සරාගේ හිතක් අපිට ඇති වුණා අපේ හිත ඒකට බැඳෙනවාද නැද්ද අපේ විඤ්ඥානය ඊට බැඳිල ක්‍රියාත්මක වෙනවාද නැද්ද බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ වෙලාවක මැරුණොත් නිරයේ යනවා ඒ වගේ වෙලාවක මැරුුණොත් රිසන්ලෝකයේ උපදිනවා ඇසන හඬට බැඳුනොත් ඊළඟට ුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනී කණින් ශබද්දහනවා ඒ කණින් අහන ශබ්දයේදී අහන්නාවු ශබ්දය මුල්කරගෙන රාග සහිතව එක ආශ්වාදයක් පතාගෙන ලබාගන්න හිතාගෙන විඤ්ඥානය පවත්වනවා නම් පින්වත් මහනෙන ඊට වඩා හොඳයි හාත් පස ඇවිලගත්තු ගිනි දැල් සහිත තියුණු යකඩවුලක් කනය ඇතුල්ලනේක. ඒ වගේ කණෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දයට රාගයක් ඇතිවෙලා. ඒ ශබ්දයට ඇතිවෙච්ච රාගය පවත්වන්න ගියොත් බැඳිච්ච විඤ්ඥාණයෙන් යුක්තව ඉන්න වෙලාවක මැරුණොත් මේ ගති දෙකෙන් එකක උපදිනවා කියනවා. එක්කො නිරයේ යනවා එහෙම නැත්නම් තිරිසන් අපායේ උපදිනවා. දැන් බලන්න මේ ධර්මයට ආපු නැති කෙනෙකුට මේ අනතුර නැත්ද මේ ධර්මයට ආපු නැති අයට මේ අනතුර තියෙනවා සුවඳට ආසාහිතනවා ඟට බදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනෙනේ නාසයෙන් ගඳ සුවඳ ආග්‍රාණය කරනවා නාසීන් ගඳ සුවඳ ආග්‍රාණය කරද්දී මේ සුවන්දට හෝ ගන්දට ඇති වෙනවා රාගය හෝ ගැටීම ඇති වුුණට පස්සේ ඒ පුද්ගලයාගේ මි්ඥානය ක්‍රියාත්මක වෙනවා නාසෙන් දැනගත්තු ගඳ සුවඳනුව ඉති ඒකෙද බුදුරජාණන් වහන්සේ වදාලා නිමිත් අස්සාධ ගතිතංවා භික්කවේ විඤ්ඥානන්. එ නිමිත්්‍යය ආශ්වාදයට මුසපත් වෙලා විඤ්ඥානය පවතිද්දි. ඒවාගේ වෙලාවක මැරුණොත් නිරයේ උපදිනවා. එහෙමත් නැත්නම් තිරිසන් අපායේ උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනෙනී. ඊට වඩා හොඳයි හාත්පස ගිනිගත්ත රත්වෙච්ච නියනකින් නහයාතුල්ලගන්න එක. නහයට දැනෙන සුවඳේ ආශ්වාදයට ගිජුවෙලා. විඤ්ඥානය පවත්වනවාට වඩා රත්වෙච්ච ගිනිගත්තු නියනකින් නහයාතුල්ලන එක හොඳයි කියනවා. රස නහර පිනායයි, අපි ද අපායටයයි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනෙනේ මේ දිවට රස දැනෙනවා දිවට රස දැනුනට පස්සේ ඒ රසයට ගිජුවෙලා මේ විඤ්ඥානය පවත්වන්න ගියොත් රසයට ගිජුවෙලා විඤ්ඥානය පවත්වනවාට වඩා හොඳයි රත්වෙච්ච ගිනිගත්තු දැලිපිහයක් අරගෙන මේ දිව අතුල්ල ලගන්නේ එක මොකද හේතුවඒ දිවට දැනෙන රසට ඇලිච්ච විඤ්ඥානයෙන් යුතුව වාසය කරන්න ගියොත් එය නිරයේ උපදිනවා. එහෙමත් නැත්නම් තිරිසන් අපායේ උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනෙෙනී කයට පහස ලැබෙනවා කයට ලැබෙන්නාවූ පහසේ ඇති ආශ්වාදයට ගිජුවෙලා විඤ්ඥානය පවත්වනවාට වඩා හාත්පස රත්වෙච්ච ගිනිගත්තු සැතකින් මේ ශරීරයේ රහිනවානම් රැහැලදානවානම් ඊට වඩා හොඳයි කියනවා ආශ්වාදයට ගිජුවච්ච විඤ්ඥානයක් පවත්වනවාට වඩා. ආශ්වාදයට ගජුවච්ච විඤ්ඥානයක් පැවැත්වීම හේතුවෙන් ඒ මොහොතේ එයම් මැරුණොත් ඒ මොහොතේ එයා නිරයේ උපදිනවා මත් නැත්නම් තිරිසන්න අපපාය උපදිනවා. නින්දට රැවටෙන්න එපා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනෙනි ඇහැරගෙන ඉන්න වෙලාවේ අකුසල් දේවල් කල්පනාකර කර ඉන්නවට වඩා අසමගිය ඇතිවෙන දේවල් බිඳෙන්න දේවල් පිරිසේ සමගිය කඩාකප්පල් වෙන දේවල් අකුසල් කල්පනා කර කර ඉන්නවාට වඩා නිදාගන්නේ එක හොඳයි මේකි කියනවා සොත්තංකෝ පනාතං භික්කවේ ජීවිතං වදාමී පින්වත් මහනෙනි නින්ද කියල කියන්නේ ජීවිතයේ පල රහිත බව. මොනහන් ජීවිතානං වදාමී නින්ද කියලා කියන්නේ ජීවිතයේ මුලාවෙච්ච බව. නමුත් ඒක හොඳයි කියනවා ඇහැරගෙන අකුසල විතාර්ක කරකර ඉන්නවාට වඩා ඔබත් මේ ගැටලුවෙන් බේරෙන්න දැන් පින්මතුනී ඔබට තේරෙන ඇති බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් ආයතන හයම සම්බන්ධයි ඇස ගැන කතා කළා ඊළඟට කන ගැන කතා කළා නාසය ගැනකතා කලා ීව ගැන කතා කළා කය ගැන කතා කළා මනස ගැන කතා කළා. මේ අනතුර තියෙන්න්නේ අශෘතවත් පෘතක් ජනයාටයි. අශෘතවත් පෘතක්ජනයා මේ අනතුර දන්නේෙ නෑ. ශෘතවත් ආර්ේශාවකය ඊට වෙනස් ශෘතවත් ආර්ේ්ෂාවකයෙක් බාඩ පත්වෙනවා ශ්‍රද්ධාවට පැමිණීමෙන්. ශ්‍රද්ධාවට පැමිණෙනවා ගෞද්තම බුදුරජාණන් වහන්සේව සරණයාමෙන්. ඊළඟට ශ්‍රී සද්ධර්මය සරණයාමෙන්. ශ්‍රද්ධානුසාරී වෙච්ච කෙනා දම්මානුසාරී වෙනවා. දම්මානුසාරී වෙනකොට අනිත්‍යදේ අනිත්‍ය වශයෙන් බලනවා. අනතුරෙන් අත්මි දෙන්නට නම් ධර්මමාර්ගයට පැමිණිච්ච කෙනාට මේ අනතුර නෑ. මේ බලන්න තත්‍රභික්කවේ ශෘතවා අරියසාාවකෝ ඉති පටිසංචික්කති පින්වත් මහනෙනි. මේ කාරණය ගැන ශුතවත් ආර්යශ්‍රාවකයා මේ විදිහටයි කල්පනා කරන්නේ කියනවා. කොහොමද ටිත්තති නාාවතත්තාය. අයෝ සලාකාය අධිත්තාය සම්පජලිතාය, සම්පාජ්ජාය, සජෝතිභූතාය චක්කෝ ඉන්ද්‍රියාය සම්පලි්ං මේ ඇහිේ ගිනිගත්තු යකඩ පතුරකින් මේ ඇහැ හෝරණවට වඩා මටමේදෙක් කරන්න පුළුවන් මොකදද ඉති චක්කුන් අනි්චං මේ ඇස අනිත්‍යයි රූපා අනිච්චා චකු වි්ඥාන අනි්චං ඇසේවි්ඥානය අනි්‍යයි චක්කු සම්පසෝ අනිච්චෝ ඇසේ ස්පාර්ශය අනිත්‍යයි යම්පිදන් චක්කු සම්පස්ස පච්චයා උපපජ්ජති වේදයිතන් සුකංවා දුක්කංවා අදුක්කම සුකංවාපි අනිචං ඇසේ ස්පාර්ශයෙන් හටගන්නාාවූ යම් සැප විඳීමක් දුක්විඳීමක් උපේක්ෂාවක් ඇදද එයත් අනිත්‍යයි අන්න ඒ විදිහට කල්පනා කරන කෙනාට අර විඤ්ඥානයේ නිමිත්තේ ආශ්වාදයට ගිජුවෙලා පවතින්න නැතුව යනවා. අපපායෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි දැන් බලන්න මේ ක්‍රමයෙන් තමයි අපායෙන් ගැලවෙන්න තියෙන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා අපිව මේ අපායෙන් නිදහස් කරනවා කියන එක දුක්කෙන්න්න අපිෝ බේරාගන්නවා කියන එක බාහිර කෙනෙක් විසින් කරන දෙයක් නෙමේ. ඒක කරන්න තියෙනෙ කවුද තමාමයි. අපපායේ උපතකරා ගෙන අනවා කියන එකත් බාහිර කෙනෙක් කරන දෙයක් නෙවෙේ. තමා නොදන්නාකමනිසා මේ විඤ්ඥානයේ ක්‍රියාකාරිත්වය ඒ විදිහටම යන්න දෙනවා එතකොට තමයි මෙන්න මේක සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයේ ආශ්වාදයට ගිජුවෙලා විඤ්ඥානය පැවැත්තුවොත් මොකද වෙන්නේ ඒ වෙලාවේ මැරුුණොත් නිරයේ හෝත් තිරිසං යෝනියේ උපදිනවා කියනවා. නිරයේ හෝත් තිරිසං යෝනයේ උපතකට බර ශෘතවත්තාරය ශ්‍රාවකයාද අශ්ෘතවත් ප්‍රතක්ජනයාද. බලන්න මේ පයානක ඉරණමක් කරා යනවා අශ්ෘතවත් පෘතක් ජනයා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය බවට අපි පත්වෙන්නේ අශ්ෘතවත් පෘතක් ජනයෝ වෙලා ඉන්නට නෙවෙයි. අපි මේ ශ්‍රාවක භාවයට පත්වෙන්නේ ශෘතවත් ආර්ීශාවකෙන් බවට පත්වෙන්නයි. දැන් බලන්න අශ්ෘතවත් පෘථර්ජනයාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට වටහ හොඳයි කියනවා මොකක්ද ඇහෙන් රූපය දැකලා. ආශ්වාදයේ ඇලිලා. විඤ්ඥානය පවත්වනවාට වඩා හොඳයි කියනවා, රත්වෙච්ච යකඩ පතුරකින් ඇහැ අතුල්ලගන්නේ එක ශෘතවත් ආර්ශ්‍රාවකයා එහෙම නෙවෙයි කියනවා ඒකද බලන්නේ කොහොමද ඇස අනිත්‍යයි මෙන්න ඇසේ යථ තත්වය ඇස අනිත්‍යයිද ඕ අනිත්‍ය කියන ඇසේ ලක්ෂණ මොනවාද ඇස වයසට යනවා ඇස ලෙඩවෙනවා ඇස ජරාවට පත්වෙලා මැරිලා යනවා අනිත්‍යදකටද නිත්‍ය දේකටද එහෙම වෙන්නේ එහෙම නම් ඇසා නිත්‍යයි ඇසට පෙනෙන රූපාතර ඔබට දකින්නට ලැබෙනවා ද නිත්‍යවූරූප නෑ අපිට දකින්නට ලැබෙන අනිත්‍යවූරූපයක් මයි වෙනස් වෙන රූපයක් මයි නැසියන්න රූපයක්මයි තමාගේ වසඟයට පවත්වන්න බැරිරූපයක්මයි. එතකොට එයා අවබෝධ කරගන්නවා ඇසත් අනිත්‍යයි ඇසට පේන රූපත් අනිත්‍යයි කියලා. ඇහි විඤ්ඥානය කියලා කියන්නේ දැන් අපි ඇහැ යොමුකරනකොට යම් කිසි පැත්තකට ඒ යොමු කරන්නේ මනසිකාරයෙන්. මොකෙන්ඩා පිහෙනයි යොමු කරන්නේ මනසිකාරයෙන්. මනසිකාරය කියන එක අයිති නාමයකට මනසිකාරය යොමු කලාම මෙරූපයේ ්ඡායාව ඇහැට වැටෙනකොටම ඇහේ හටගන්නවා විඤ්ඥානය එතකොට මොකද වෙන්නේ ඇහැයි විඤ්ඥාණයයි එකතු වෙනවා එකතු වෙලා මේ සිද්ධිය සිද්ධ වෙනවා ඇලෙන හෝ ගැටෙන එක සිද්ත වෙන්නේ ඒ එකතුවීමට කියනවා ස්පර්ශය එහෙමනම් මේ සිදුවීම දකින්න නම්. අපි තමා තුළ තමයි සිහිය පිහිටුවන්න ඕනේ. මොහොතින් මොහොත වෙනස් වෙන තමා තුළ සිහිය පිහිටුවල ඇහැෙන්රූප බලද්දී ආශ්වාදයේ ගැලිච්ච විඤ්ඥානය ක්‍රියාත්මක වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා, එත්තකොට ඒ ඇහැයි රෝපයයි විඤ්ඥාණයයි එකතුවීමේ ස්පාර්ශය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. දැන් මේ පැත්ත බලලා මේ රූප පෙනිලා අනිත්‍රරූපය බලනකොට මේ ඇහැත් අනිත්‍යයි. රූපෙත් අනිත්‍ය වෙලා විඤ්ඥානයක් අනිත්‍ය වෙලා ස්පාර්ශයත් අනිත්‍ය වෙලා විඳීමත් අනිත්‍ය වෙලා මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. එතකොට ශුතවත් ආර්ේශාවකයා ඒක තමයි බලන්නේ ඇහෙන් රූපයක් දැක්කාම ආශ්වාදයකට ගිජුවෙලායින්නෙ නෑ ශෘතවත් ආර්ේශාවකයා එයා බලන්නේ මේ සිද්ධියේ තියෙන අනිත්‍ය බව මේ සිද්ධියේ තියන ඇත්තතත්ත්වය බලද්දි එයා දකිනවා ඇහැත් අනිත්‍යයි රූපත් අනිත්‍යයි ඇහේ විඤ්ඥානයක් අනිත්‍යයි ස්පාර්ශයත් අනිත්‍යයි විඳීමත් අනිත්‍යයි විඳීම කියන්නේ ඇහෙන් රූපයක් තාකිීත්ති ඇහැයි රූපයයි විඤ්ඥාණයයි එකතු වෙනවා ඒ එකතු වෙනකොට අපිගත්තොත්තේ ස්පර්ශයතියෙන සැප විඳීමක් විදිහට නම් අපි සැප විඳීමක් දැනෙනවා එතකොට ඒ සැප විඳීම දැනෙන්න ස්පර්ශය නැතිවෙච්ච ගමන් විඳීමට මොකද වෙන්නේ නැතිවෙලා යනවා. එතකොට ස්පර්ශය ඇතිවෙන්නේ දුක්විඳීමකට නම් දුක්විඳීම ඇතිකරවන දෙයක් නම් ස්පර්ශය තියෙන්නේ අපිට දැනෙන්නේ මොකත්ත දුක්විඳීම දැනෙනවා. ඊළඟට දුක්විඳීම ඇතිවෙන ස්පර්ශයෙන් නැති වෙනකොට නැතිවෙනවා. විඳින්න දේ හරියටම අඳුනගන්න. අපි ගත්තොත් දැන් මෙහිමකක් ඔන්න අපි කුණුවෙච්ච සතෙකුගේ මල්ල සිරුරක් හෝ කුමක් හරිය එකක් දකුණු පැත්තර ොලුව හරෝල බලනකොට තියෙනවා ඔන්න ඇහැයි රූපයයි විஞඤ්ඥානයයි එකතු වුණා එතකොට අපිට ඇතිවෙන්නේ සැපවිඳීමක්ත දුක්විඳීමක්ද අපි අනිත් පැත්ත බලනකොට ලස්සන මල් ගොඩක් තියෙනවා සුවඳ හමෙනවා එතකොට මොහොතින් මේ දෙක වෙනස් වෙන්නි නැත්ත අප මොහොතින් ස්පර්ශය වෙනස් වෙනවා මොහොතින් විදීම වෙනස් වෙනවා. මොකද මොහොතින් ඇහැත් වෙනසුනා රෝපෙත් වෙනසුනා විඤ්ඥානයත් වෙනසුනා. මේ වගේ හැම මොහොදකම වෙනස්වීම තියෙනවා. ඉතින් ශෘතවතාර්ෂාවකයක් මේක නුවණින් විමසනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනෙන ශෘතවතාර්ශාවකයක් මෙහෙමයි හිතන්නේ. කොහොමද සිහි කරන්නේ ගිනිගත්තු යකඩවුලකින් කනාාතුල්ලන්න ඕනෙනෑ එයා සිහිකරනවා කන අනිත්‍යයි ශබ්ධය අනිත්‍යයි විඤ්ඥානයක් අනිත්‍යයි කනේස්පාර්ශයක් තානිත්‍යයි කනේස්පාර්ශයෙන් හටගන්න සැපවේවා දුක්වේවා උපේක්ෂාවේවා යම්කිසි විඳීම කටගන්නවාද. ත් අනිත්‍යයි කියලා ශෘතව තාර්ේෂාවකයාන් නුවනින් විමසනවා. ශෘතවතාර්ේශාවකය අඔය විදිහට නුවනින් විමසද්ති අර නිමිත්ත ආශය පවතින විඤ්ඥානය වෙනස් වෙලා යනවා. සියල්ලෝම සුගතියේ ඔබදන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්වාදීලා තියනවා යමෙකුට සද්ධානුසාරී නම් ය සද්ධානුසාරීනම් ඒ ගොල්ලො සතර අපායේ යනවාද? නෑ සබ්බේතයේ සග්ග පරායනෝ හැම දෙනෙක්ම ස්වර්ග පරායන වෙනවා කියන්නේ හැම දෙනාම සුගතියේ උපදිනවා. යමෙක් සෝතා පන්න වුනොත්. අනිත්‍යදේ අනිත්‍ය වශයෙන් ප්‍රත්්‍යයක්ෂ අවබෝධයක් ඇතිකර ගත්තුත්. එයා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙෙන්නේ කොහමද. සතරාපායෙන් සදහටම නිදහස් වෙච්චෙක් කෙනෙක්. සතරාපායේ උපදින්නේෙ නෑ. අපට පේනවා ඒ විඤ්ඥානය මාර්ගඵලලාබින්ගේ ආර්යෂ්ඨාංගික මාර්ගයට බැසගත්තු කෙනෙකුගේ විඤ්ඥානය. පෘථක්ජන කෙනුකගේ විඤ්ඥානය විදිහට අනතුරුදායක විදිහට සකස්වෙන්නේෙ නෑ. නාසය තුළින් අනිත්‍ය මතුකර ගනිමු. ඊ ලඟි බදුරජාණන් වහන්සේ දේශනා කරනවා තියුණු ආයුදයකින් තිියුණු නියනකින් නහයා තුල්ලගන්නේ එක පැත්තකින් තියන්න ශෘතවත් ආර්ේශාවකයක් කල්පනා කරනවා නහයා අනි්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි නාසයේ විඤ්ඥානය අනිත්‍යයි නාසයේ ස්පර්ශය අනිත්‍යයි නාසී ස්පර්ශයෙන් හටගන්නා වූ යම් සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා මේ විඳීමත් අනිත්‍යයි. දැන් බලන්න මේ ශෘතවතාර්ෂාවකයක් විමසන්නේ කුමක් ගැනද. අනිත්‍යයි කියන කාරණාව ගැන. එතකුට එය තමාග ජීවිතයේ අනිත්‍යත් බලනවා. බාහිර අනිත්‍යත් බලනවා. මේ විදිහට නුවනින් බලද්දි බලද්දී ශෘතවතාර්ෂාවකයා මේ අනිත්‍ය ලෝකයේ. මේ අනිත්‍යවීම වලක්වන්න පුළුවන්දයක් නෙමෙ. මේ අනි්‍යවීම කෙරෙහි ඒ තුළම ඇලිල වැඩක් නෑ ගැටිල වැඩකුත් නෑ. මේ කෙරෙහි අපේක්‍ෂාවෙන් සෝග කරල වැඩක් නෑ. එහෙනම් නියම විදිහට අනිත්‍යවබෝධ වෙන එක්කෙනාට ඇතිවන්නේමොකක්ද. දරා ගැනීමේ ශක්තිය. අටලෝ දහමට නොවේ කම්පා. දැන් ඔබ දන්නවා අනිත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කරපු එක්කෙනාට කියන්නේ රහතන් වහන්සේ කියලා. අනි්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් රහතන් වහන්සේට කියනවා නමක් තාදී කියලා. තාදිී කියන්නේ අෂ්ට ලෝකධර්මයට කම්පා නැති. අෂ්ට ලෝකධර්මයකයනෙමොකක්ද ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසල් සැප දුක. මේකට තමයි සියලු ලෝකසත්වයක් කම්පාවෙවීඉන්නේ. කෙනෙකුට එක්කොල් ලාභයක් ලැබනාාම ලාබය අභියසයා කම්පාවෙනවා. නොමග යනවා. ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා ඔරොත්තු දෙන්නෙ නෑ ඒකට කම්පාාවවීන්නවා. සූපව්‍යන්ජන සහිත ඇල්හාලේ බතටත් ඔච්චම්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කොයි තරම් වෙනස්ත කියලා ඔබට මතකඇති එක අවස්ථාවක வேරංජා කියන ගමේ වස්වැසුවා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලායි චාරිකාව වඩති வேර්ඥා කියන ගමේ බ්‍රාක්මණය ආරාධනා කලාා ඒ ගමේ වස්වසන්න. ඒත් එයාට අමතක වුණා. ඊට පස්සෙ මොකද වුණේ වස්වසපුකාලි දානිනෑ. වැහි කාලේ අශ්ව වෙළදාම යන පිරිසක් එතන හිටිය මොකද වන්නේ මේ ස්වාමින් වහන්සේලාට යවහාල් දුන්නා එතෙන්ට තමා පින්ට පාති වැඩියේ වැස්ස කාලයේ ඒගොල්ලො දෙතන තමයි හිටියේ ස්වාමින් වහන්සේලා වැඩිය යවහාල්මිටක් පාතරර්දාානවා ඉතින්නේකා අරගෙන ඇවිල්ල වතර පෙන්ගෙන්න දාලා අම්පරනවා ඊට පස්සෙ පොඩි වංගෙඩිවලදාලා කොටනවා න් වහන්සේලා කොටල පොඩි ගුලියක් බලඳනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මෝල් ගැටින ශබ්දයක් ඇහෙන්න්නේෙ මොකක්ද කියලා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස භික්ෂූන් වහන්සේලා යවහා අම්බරල वाලදනවා බුදුරජාණන් වහන්සේ වදාලා සාදුසාධවානන්ද මේ කුල පුත්‍රයෝ දुෂ්කරදේ ජයගන්නවා ඒ කියන්නේ යවහල් අඹරල වළදනවා ලுුණුත් නෑ අඹරල වළඳන්න දුකෙන්ද අමුතු සතටකින්ந்து එහෙනම් ආර්ශාවකයි ලාබේට කම්පාවෙන්නත් නෑ අලාබේට කම්පාවෙන්නත් නෑ බුදුරජාණන් වහන්සේ වදාලා අනාගතයේදී දැනගත්තොත් රහතන් වහන්සේලා මේ වගේ වැළඳුවේ කියලා අනාගතයේ உදවிய සූපව්‍යාංஞ்சන සහිත ඇල්හාාලේ බතටත් ஒච්චම් කරාව. ඇයි මේ ලෝකයේ මනුෂ්‍ය ආහාරයට කම්පා නොවීන්න කුමකවබෝධවීමෙන්ද අනිත්‍යාවබෝධවීමෙන් සමහරුන්ට ප්‍රශංසල් ලැබෙනකොට ආපුගමන මතකනෑ එක් කීර්ති ප්‍රසංසා එක් වෙනවෙන පාරවල් හදාගන්නවා වැඩමෙන ගමන් හදාගන්නවා කීර්ති ප්‍රශංසාාවලට රැවටෙනවා. රැවටිලා තමන් ඉහලින් සලකනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පේනවා එක් කීර්ති ප්‍රශංසාත් අනිත්‍යයි. සමහරු නින්දා අප කීතියනකොට කම්පා කරනවා. ඒවත් අනිත්‍යයි. ඔබේ පුතාත් බේරාගන්න බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩන්න කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොක්ගල්ලාන මහරහතන් වහන්සේ සම්බන්ධ වුණා. එතකොට උන්වහන්සේලාගේ ශිෂ්‍ය පිරිස් මහනවෙන්න ගත්තා. මහනවෙන්න ගත්තාම ධර්මයට විරුත්්ධ පිරිසට මේක ඔරොත්තු දුන්නේ නෑ. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටික පිරිස් මොකක්ද කරන්න ගත්තේ. නින්දා අපහස කරන්න ගත්තා. ආගතෝසෝම් මහා සමනෝ මගදානං ගිරිබ්බජං සංජයයකෝ නයිත්වාන කින් සුදානි නයි සුති මේ කඳුුවලල්ලේ මහා ශ්‍රමණයන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා දැන් සංජයකි පිරිසත් අරගෙන ගියා දැන් ඉතින් කවුරුුණං ඇන්න යාවිද නින්දා පහස කරන්න ගත්තා භික්‍ෂූන් වහන්සේලා පිඩු සිංහාවාඩිනකොට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීණී හරි වැඩේනේ පිණඩු සිගා වඩින්න විදිහක් නෑ. පිණඩු සිගා වඩිත්ති මිනිස්සු බනිනවා. මේ තරුණ ළමයි එක්කගෙන ගිහිල්ල මහන කරනවා කියලා. කරුණු දන්න අයට කවර කතාද. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගාතාව දෙන්න කියල පිළිතුර විදිහට. මොකක්ද, නයන්තිවේ මහාමීරා සද්දම්මේන තතාගතා දම්මේනනයමානානං කායවුසෝවිචානතා මහාවීර වූ තතාගතයන් වහන්සේලා සද්ධර්මෙන් නොක්කුම කැඳවාගන්නේ දම්මේනනය මානානං ධර්මයෙන් කැඳවා ගනිත්ති කාවුසෝයා විචානතා කරුණු දන්න අයට කවර කතාද මේ උත්තරෙන් නිශබ්ද වනා සියලු දෙනාම එතකොට අපට පේනවා අටලෝ දහමෙන් කම්පානොවී ඉන්න කුමක් අවබෝධවීම නිසාද අනිත්‍යාවබෝධයෙන් තමයි ඒක වෙන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහනනි මේ කයට පහස ලැබුණට පස්සේ. ඒ පහසට කිජුවච්ච විඤ්ඥානය පවත්වනවාට වඩා. තිියුණු සැතකින් මේ කය රැහලදානක හොඳයි. නමුත් ශෘත වතාර්ශාවකයා හිතනවා ඒක එහෙම නොවනාවේ. ඒක වැඩක් නෑ ඒ කාන්තයෙන්ම මේ කයත් අනිත්‍යයි. පහසත් අනිත්‍යයි. කේ විඤ්ඥානය තනිත්‍යයි. කයේස්පාර්ශය තනිත්‍යයි. කයේස්පාර්ශයෙන් හටගන්නවා නම් සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා යම් විඳමක් ඒක අනිත්‍යයි කියල නුවනින් විමසන්න කියනවා. නුවනින් මෙනෙහි කරන්න කියනවා. හිත ගැන මෙහෙම හිතන්න. ඊ ළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නිදාගන්නේ එක පැත්තකින්තියන්න ශෘතවතාර් ශ්‍රාවකයා කල්පනා කරනවා මම මේකමයි හිතන්නේ මනෝ අනිච්චෝ මනසත් අනිත්‍යයි දම්මා අනිච්චා මනසට සිතන අරමුණු අනිත්‍යයි මනෝවිඤ්ඥාන අනිච්චං මනසේ විඤ්ඥානයක් අනි්‍යයි මනෝ සම්පස්ස්ෝ අනිච්චෝ මනසස් පාර්ෂය අනිත්‍යයි මනසිස් පාර්ශයෙන් උපදිනවා නම් සැපක්හෝ දුකක් හෝ උපේක්ෂා වේදනාවක් ඒකත් අනිත්‍යයි අන්න ඒ විදිහට කියනවා ආර්ේශාවකයක් වමසන්නේ දැන් බලන්න පෘථක්ජනයාගේ ආර්ේශාවකයාගේ වෙනස පෘතක්ජනයා රෝපයට මොසපත් වෙනවා එතන එහ දෙයක් කරන්න දන්නේ නෑ කණෙන් අහන ශබද්ධයට මුසපත්වෙනවා නාසයට දැනෙන ගඳ සුවන්දට මුසපත්වෙනවා දිවට දැනෙන රසයට මුසපත් වෙනවා කයට දැනෙන පහසට මුසපත් වෙනවා පෘථක්ජනයාට ඒක ඉක්මවා යන්න බෑ එතකොට මොකද වෙන්නේ දැන් මෙයාගේ විඤ්ඥානය තියන්නේ අර මුසපත් වෙච්ච අරමුණ තුළ තමයි තියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විඤ්ඥාණයෙන් කරන්න තියන කරුණු දෙකයි කියනවා. එක්කෝ නිරයේ උපත කරායනවා නැතිනම් තිරිසන් යෝනියේ උපත කරා යනවා. ක්ෂණික කෝපය සිත යට කරන හැටේ එහෙනම් පින්වතුනි දැන් චුට්ටක් හිතන්න අපි සංසාර ගතකරපු ජීවිතවලද ඥාතිවෙච්ச்சாය සහෝදර දෙම ஒපියෝවෙච්ச்சாය कोයි තරம்ணන් நிறைයේ ඇது कोොයි තරම්නම් පිරිසක් තිරිසන්නපා ඇது අපි දන්නේනෑ අපිට பேண்ண මේ ලோක විතරණே? අපි දන්නේ මේ ලோක විතරයි අපි දැන් மැரෙනකොට අප පුගලිககி්‍රயாக்காරිත්වவே சම්पூர்ණேேன்மைவரைයි අපිට දැන් හිතාමතා යමක් මෙහෙම වෙන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මේවා තාරින්න ඕනේ කියල කරන්න පුළුවන්. නමුත් මේ විදිර කරන්න පුළුවන්කමක් නෑ මරනාසන්න වෙනකොට. එතකොට කරන්න පුළුවන් හැදිච්ච දේට මුහුණ දෙනේ එක විතරයි. ඒ මේ වගේකක් ඔන්න දැන් අපි ගාමුක් කෙනෙකුට අධික්ක කෝපයක් කියෙනවා. ඒ කෝපය විසින් යාව යට කරනවද නැද් ஏ වෙලාවට යාனுுන් කියනதே අහන්නனෑ!" දෙන අවවාදය හිතාගන්න බෑ ඊළඟට තමන් ගන්න හதන தீரණයේ බණපத்துලකම තේරෙන්න්නේනෑ හිතිච්ச்ச එක කරනோ நீ ජීවත් වෙලා இந்தித்தி வீரிய පවත්වන්න පුළුවන්කමතියති නුවனிින් කල්පනා කරන්න පුළුවන් கමතියති மனுස එච්ச்சර கோපෙන් முசපත්වෙනால் கிනமான මරනාසන්නේද අපේම ක්‍රියාවක් මතුවෙලා ඒ ක්‍රියාව විසින් අපිෝ යටපත් කරගත්තුත් සෙවනැල්ලෙන් වැසී යන මිනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒක මෙහෙමයි වෙන්නේ කියලා ඔන්න කෙනෙකන්නවා ගේක පිළිකන්නේ වාඩි වෙලා එතකොට ඉර එක පැත්තකින් බැහැගෙන යනවා බැහැගෙන යනකොට ගේ හෙවනැල්ලා අර පිළිකන්නේ වාඩි වෙලා ඉන්න එක්කෙනාව වහගන්නවා අන්න ඒවාගේ කියනවා අපි කරන්න වූ කර්මය අපි වහගන්නේ එක එතකොට මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ ශෘතවත්තාර් ශ්‍රාවකයාට පමණයි බොහෝ දෙනෙක් හිතන්නේ මෙහෙමයි මට ප්‍රශ්නයක් නෑවෝක මම විසඳගන්නම් මෝක මට හිතෙන තරම් බරපතල එකක් නෙමෙයි. මට ඕක විසඳගන්න පුළුවන්. නමුත් ඕක විසඳගන්න පුළුවන් කිය කියාම් මොකද වෙන්නේ අප්‍රමාදී වෙනවාද ප්‍රමාදී වෙනවාද. ප්‍රමාදී වෙනවා. අන්තිමට ධර්ම මනසිකාරයේ හිතන්න බැරි විදිහට ඊළග්‍ර සිහිය පිහිටුවාගන්න බැරිවිදිහට, වීරිය පිහිටුවාගන්න බැරිවිදිහට, සිත සක්කාස් වෙච්ච වෙලාවට යාට කරන්න කිසිම දෙයක් නෑ. සිහි නුවන තියන වෙලාවේ මේක කරන්න ඕනේ. එහෙමනම් දැන් තමයි අපිට සිහිය නුවන තියන වෙලාවෙ තමයි අපි මේවා පුරුතු කරන්න තියෙන්නේ. දියුණු කරන්න තියන්නේ. පින්වතුනී එහෙමනම් හොඳට මතක තියාගන්න, ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මය දේශනා කළේ කොච්චර පැහැදිලිවද කියන එක අපිට පෙන්නවා ආධිත්ත පරියාය සෝත්‍රයේදී ශෘතවතාරය ශ්‍රාවකයාට හිතන්න කිව්වා මේ ආයතනහාය ගැන කොහොමද හිතන්නේ ඇස අනිත්‍යයි රෝපය අනිත්‍යයි ඇසේ විඤ්ඥානය අනිත්‍යයි ස්පාර්ශය අනිත්‍යයි ස්පාර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි කනා අනිත්‍යයි ශබ්ද අනිත්‍යයි කනේ විඤ්ඥානය අනිත්‍යයි කනේ ස්පාර්ෂය අනිත්‍යයි ස්පාර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි නාස අනිත්‍යයි ගද සුවදානිත්‍යයි නාසයේ විஞඤ්ඥානය අනිත්‍යයි නාසේ ස්පාර්ශය අනිත්‍යයි ස්පාර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි දිවා අනිත්‍යයි රසය අනිත්‍යයි දිවේවිඤ්ඥානය අනිත්‍යයි දිවේ ස්පාර්ෂය අනිත්‍යයි ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි කාය අනිත්‍යයි පහස අනිත්‍යයි කයි විඤ්ඥානය අනිත්‍යයි කය ස්පාර්ශය අනිත්‍යයි ස්පාර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි මනස අනිත්‍යයි අරමුණු අනිත්‍යයි මනසේ විඤ්ඥානය අනිත්‍යයි මනසේ ස්පාර්ශය අනිත්‍යයි ස්පාර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි මෙහෙම දැක්කොත් ඔය ටික හරියට කළොත් මෙන්න බලන්න වෙනදී දැන්නඔය අනිත්‍ය විමසද්ධි විමසද්ධී වැඩෙන්න්නේ ආර්ෂ්ඨාංගික මාර්ගයයි. ඇයි මේක කරන්නේ ශෘතවත් ආර්ශ්‍රාවකයක්නෙ ශුතවත්තාර්ශ්‍රාවකයා සීලය දන්න නැත්ත ශුතවත් ආර්ශ්‍රාවකයක් සීලය වඩන්නේ මාර්ගාංගයක් විතියට. සමාධිය වඩන්නේ මාර්ගාංගයක් විදිහට. ප්‍රඥාව වඩන්නේ චතුරාරි සදධ්‍යය අවබෝධ කරගන්නමයි. හැබෑම කලකිරීම ඇති වෙනවා ඒ නිසා මොකද වෙන්නේ මේක තියෙනවා ඒවම් පස්සංභික්කවේ සුතවා අරියසාාවකෝ ශෘතවතාර් ශාවකයා ඔය විදිහට නුවනින් බලද්දී ඇස කෙරෙහි කලකිරෙනවා රූප ගැන කලකිරෙනවා විඤ්ඥානය ගෙන කලකිරෙනවා ස්පාර්ශය ගැන කලකිරෙනවා වේදනාව ගැන කලකිරෙනවා මොකක් ගැනද කලකිරුණේ දුක්ක ගැනයි කලකිරුණේ කන්න ගැන කලකිරෙනවා ශක්ද ගැන කලකිරෙනවා කනී විඤ්ඥානය ගැන කලකිරෙනවා කනේ ස්පර්ශය ගැන කලකිරෙනවා කනේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව ගැන කලකිරෙනවා මොකක් ගැනද කලකිරුුණේ දුක්ක ගැනයි කලකිරුුණේ නාසය ගැන කලකිරෙනවා ගඳ සුවඳ ගැන කලකිරෙනවා නාසේ විඤ්ඥානය ගැන කලකිරෙනවා නාසය ස්පර්ශය ගැන කලකිරෙනවා නාසී ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව ගැන කලකිරෙනවා මොකක් ගැනද කලකිරුණේ දුක්ක ගැනයි කලකිරුුණේ දිව ගැන කලකිරෙනවා රස ගැන කලකිරෙනවා දිවේවිඤ්ඥානය ගැන කලකිරෙනවා දිවේ ස්පාර්ශය ගැන කලකිරෙනවා දිවේ ස්පාර්ශයෙන් ඇතිවෙන වේදනාව ගැන කලකිරෙනවා මොකක් ගැනද කලකිරුණේ දුක ගැනයි කලකිරුණේ කය ගැන කලකිරෙනවා පහස ගැන කලකිරෙනවා කයිවිඤ්ඥානය ගැන කලකිරෙනවා කයේ ස්පාර්ශය ගැන කලකිරෙනවා කයි ස්පාර්ශයෙන් ඇතිවෙන වේදනාව ගැන කලකිරෙනවා මොක්කක් ගැනද කලකිරුණේ දුග ගැනයි කලකිරුුණේ මනස ගැන කලකිරෙනවා අරමුණු ගැන කලකිරෙනවා මනසේ විඤ්ඥානය ගැන කලකිරෙනවා මනසේ ස්පාර්ශය ගැන කලකිරෙනවා මනසේ ස්පාර්ශයෙන් නැතිවෙන වේදනාව ගැන කලකිරෙනවා මොකක් ගැනද කලකිරුණේ දුක ගැනයි කලකිරුුණේ නොවැලෙන සිත දුකින්නේ දහස්. දුක හටගන්න හේතුවෙච්චිදේ නැතිවෙනවා. මොකක්දේ තන්හාවර්. මේක තියෙනවා කලකිරුණාම මොකත්ත වෙන්නේ. නිබ්බින්ඳං විරජ්ජති කලකිරුුණාම ඇලෙන්නේ නැතිව යනවා. මතක තියාගන්න අපි මේ ඒවා කෙරෙහිෙ ඇලිලා ඉන්නවා නම් ඇලි ලයින්න ඒ කෙරෙහික් කලකිරී නැති නිසයි කලකිරුණා නම් ඇලෙන්නේෙ නෑ අපි කලකිරුණා නම් ඇසට ඇලෙන්නේෙ නෑ කනට ඇලෙන්නේෙ නෑ අපි කලකිරුුණා නම් නාසියට ඇලෙන්නෙත් නෑ දිවට ඇලෙන්නෙත් නෑකායට ඇලෙන්නෙත් නෑ මනසට ඇලෙන්නෙත් නෑ නිබ්බන්ඳං විරජ්ජති විරාගා විමුච්චති. ඇලෙන්නේෙ නැති වුණාට පස්සේ එයා ඒ ඇල්මෙන් බැහැරවෙනකොට එයා ටික ටික නිදහස් වෙනවා. එයා එහෙනම් නිදහස් වෙනවා ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන් කායෙන් මනසෙන් නිදහස් වෙනවා. රෝප, ශාප්ද ගන්ධ රස පහස අරමුණුවලින් නිදහස් වෙනවා. ඇසේ විඤ්ඥාණයෙන් විஞ්ඥානෙන් නාසයේවිඤ්ඥානයෙන් දිවේවිඤ්ඥානයෙන් කයේවිඤ්ඥානෙන් මනසේවිඤ්ඥානෙන් නිදහස් වෙනම. ඇසේස් පර්ශයෙන් කනේස්පර්ශයෙන් නාසේස්පර්ශයෙන් දිවස්පර්ශයෙන් කයේස්පර්ශයෙන් මනසේ ස්පර්ශයෙන් මිදහස් වෙනවා. ඇසේස් පර්ශයෙන් හටගන්නා විින්ඳීමෙන් නිදහස් වෙනවා. පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා නාසීස් පාර්ශයෙන් හටගත් විඳීමෙන් නිදහස් වෙනවා දිවීස් පාර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා කායේස් පර්ශයෙන් හටගන්නා විින්ඳීමෙන් නිදහස් වෙනවා මනසිීස් පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා බැන්ඳීම් රහිත වෙනවා අහස වගේ වෙනවා නිදහස් වෙනවා මුත් අස්මින් විමුත්තම්ති ඥානංහෝති නිදහ සුනානම් නිදහස් වනා කියලාව බෝධය ඇතිවෙනවා ඒක තමයි අරහත්වය මේ ජීවිතයේ අත්දැකිය හැකි ධර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙෙනවා එහෙම කෙනාට මෙ නිවන් මගඒ ජීවිතය තුළම සම්පූර්ණ වනා කියලා ආර්යෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වනා කියලා දැනගන්නවා. දැන් මේ කතා කරන ධර්මය මේ ජීවිතයේදී අපිට යන්තමින්වත් අදදකින්න බැරිය එකක්ද. පුළුවන් මේ ජීවිතයේදී යන්තම් හරි අදදැක්කොත් එය සද්ධානුසාරී වෙනවා. යන්තමින් හරි ඊට වඩක් ගැමුරින් හරි අදදැක්කොත් එයා දම්මානුසාරී වෙනවා එයායථාර්ථවාදී අධ්‍යක්කොත් සෝතා පන්න වෙනවා තවත් ගැඹුරට අදදැක්කොත් සකදාගාමී වෙනවා තවත් ගැඹුරට අත්්‍යැක්කොත් අනාගාමී වෙනවා පරිපූර්ණ වශයෙන් මධ්‍යටුවොත් අරහත්වයට පත්වෙනවා. නිරයේ ගිහින් ශෝක කරන්න ඉඩ තියන්න එපා. අන්න අපට පේනවක් කරන්න තියෙනෙ මොකක්ද මාර්ගයක් පුරුදු කිරීමක් මාර්ගයක් ගමන් කිරීමක් නැත්නම් අපිට මේ බුද්ධ ශාසනයත් අපයතින් මගෑරිලයයි. බුදුරජාණන් වහන්සේ වදාලේ කනෝවෝමා උපච්ජගා කනතීතා සෝචන්ති නිරයම්පි සමප්පිතා මෙ ලැබිච්ච ෂණ සම්පත්ය මගෑරෙන්න්න දෙන්න එපා. මෙික්ෂණ සම්පත්තිය මගෑරිච්චාය නිරයේ ඉපදිලා ශෝක කරනවා. அனே අප බුதுவரන්ගේ ශාசனவலை இப்பதிலா நிக்கங හිටா කියලා ஐ நிறையே இப்பதுனாம பேணவானே அப்பிි கொොහந்த ஆவே மொணவது கல்லே කියலாம் அஹமே உனே மொணவாது කියலாம் ஒக்கொம பேணவா அனே අපිடமே ஒக்கொம நැති உணானே කියලාமே ශාசனයට ඇத்துலோண நேேது திசரனேයට පැமிිனியாானேது ධර්மயே හැසිருணானேது ගෞத்தம බුදුරජාණන් වහන්සේවා අத்தரலாம் අපි කොහෙது giyeිය කියලා ස් පසුත වෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය දිහා බලනකොට අපිට මේ ධර්මය කරායන්න පුළුවන්. එහෙම නම් මේ අපි විඤ්ඥානය ඇසෙන් රෝප දැකලා ආශ්වාදයට ගිජු වෙලා පවත්වන්න හොඳනෑ. කනේවිඤ්ඥානය නාසේවිඤ්ඥානය දිවේවිඤ්ඥානය කයේවිඤ්ඥානය මනසේ විඤ්ඥානය අරමුණුආශ්වාදයේ ගිචුවෙලා පවත්වනවා වෙනුවට අපි මොනවද කරන්න තියෙන්නේෙ. යථාර්ථය අවබෝධ කරගන්න එකයි. ඉතින් ඒ නිසා අපි කවුරුත් කල්පනා කරන්නඕනේ යථාර්ථ අවබෝධ කරගන්නා එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සූත්‍ර පහද. මේ ආධිත්ත පරියාය සූත්‍රයේ හොඳට තේරුම් මරගෙන මතක තියාගන්න ඕනේ. මොකද බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු හතලිස් පහට දේශනා කරලා තියෙන්නේ සූත්‍ර පහක් විතරයි කියලා. කරණිය මෙිත්ත සූත්‍රයයි, රතන සූත්‍රයයි, මහාමංගල සූත්‍රයයි, සිංගාලෝවාද සූත්‍රයයි, වසල සූත්‍රයයි. වෙන මුකුත් නෑ. මිහිඳදු හාමුදුරුව ලංකාවට ඇවිල්ල දේශනා කළේ චුල්ල හත්තිපදෝපම සෝත්‍රය විතරයි. ඒක මිහිඳු හාමුදුරුවන්ගේ එකක් කියලයි හිතාගෙනඉන්නේ. ඒක කාගේකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් ඔය පොඩ්ඩ විතරයි මිනිස් සුදාන්නේ. මිස්ස දිට්ටුවාන්ගෙන් ප්‍රවේ සම්වෙමු. මේ බුද්ධ දශනා අපි හොඳට ඉගෙනගන්න ඉගෙනගන්න තමයි අපිට ස්වාධීන වෙලා මේ එක එක්කෙනගේ කයිකතන්දරවලට හසුවෙන්නේ නැතිව කේන්දරවලට අහුවෙන්නේ නැතිව නැකැත්වලට අහුවෙන්නේ නැතිව මිත්‍ය දෘෂ්ටිවලට අහුුවවෙන්නේ නැතුව අපි පැහැදිලිවම තිසරණයේ පිහිටලා ස්වාධීනව නැගී සිටින්න පුළුවන් වෙනවා. උත්තුම්මූ චාතුරාර් සත්‍යය තුළ රැඳී සිටින්න පුළුවන් වෙනවා. අටලෝ දහමට කම්පා නොවී ජීවිතයක් ගොඩනගාගන්න පුළුවන් වෙනවා. මේ සියලු දේකරන්න පුළුවන් වෙන්නේ පිටස්තර ශාසනයක නෙවෙයි. එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දීමයි. එහෙනම් අපි කවුරුත් අධිටන් කරගනිමු. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බුදු සසුන තුළම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක දරුවන් බවට පත් වෙලා. උත්තුම් චතුරාර්රි සත්‍ය ධර්මයාව බෝධ කරගන්නවා කියලා. සාදු සාදු සාදු.